අයිබෝවන් යාළුවනේ ඔබ මේ දකින්නේ ශර්මි කුමාර් නිර්මාණ ශිල්පිනියක් වගේම පසුගිය කාලයේ පුරාවටම අන්තර්ජාලයේ Facebook එකේ පුවත් මවන්නියක් විදිහට ශර්මි කුමාර් ප්‍රසිද්ධියට ලක් වුණා. ඒ ඇයගේ voice cut වගේම Facebook live තුලින් බොහෝ YouTube නාලිකා මෑව interview කරලා තමන්ගේ views වැඩි කරගන්න උත්සාහ කරා කියන එක බොහෝ දෙනාට රහසක් නොවේ. තමන් ගණිකාවක් කියන එක ප්‍රසිද්ධියම ප්‍රකාශ කරන මේ කාන්තාව ගැන ශ්‍රී ලංකා පොලිසියත් ඇහැ ගහගෙන හිටියා කියලා අපිට වාර්තා වෙන්නේ පෙරේදා ඇය අත්අඩංගුවට ගැනීමත් සමගයි. වත්තල ප්‍රදේශයේ ඇය පවත්වාගෙන ගිය රූපලාවන්‍ය ගාරයක් කාන්තාවන් අලෙවි කරන මධ්‍යස්ථානයක් කියලා උපාය දූතෙක් මාර්ගයෙන් සොයාගන්න ශ්‍රී ලංකා පොලිසියට හැකියාව ලැබුණා. මේ කාන්තාවත් සමග තවත් කාන්තාවක් මේ අවස්ථාවේදී අත්අඩංගුවට පත් වුණා. එතෙන්දී යම්කිසි දියරයක් පානය කර සියදිවි නසා ගැනීමට උත්සාහ කිරීමක් වාර්තා වෙනවා කියලා පොලිසියෙන් අපට වාර්තා වුණා. කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ පුවත් මවන්නියක් වෙච්ච ශර්මි කුමාර්ට අවසානයේදී නීතියට අවනත වන්නට සිදු වුණා. හැබැයි නීතිය ගණිකා වෘත්තියට ලබා දෙන දඬුවම් නම් ඉතාමත් සුළුපටුයි. මේ ගැන අදහස් වීඩියෝ එකට යටින් එකතු කරන්න. ඕගොල්ලෝ තාමත් අපේ YouTube නාලිකාව subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඉතින් යාළුවනේ එතකොට අලුත්ම ප්‍රවෘත්ති අලුත්ම වීඩියෝස් නරඹන්න ඔයාලට ලෝකෙ කොහේ හිටියත් පුළුවන්. ඔයාලට සුබ දවසක්.